दिगे पिय मन पुंची हितट ईन दुन्न डिंग डिंग लोकु वीगेन अपियन हैटी बलाउन्न सुरंगना हीन लोवे हीन मकीलाने सूडिटि किरी होडि पोते अकुरु मकीने होडि पोते अकुरु मकी अकुरु मकी पोड़ी पोड़ी ही न वलत यंतम वत एबेन उन्नी सिहिन दिनावी लोकु लोकु विस्कम पावी दवसक लोवम दिनावी kilane sodi tikire hodi pote akuru me kine hodi pote akuru me ki akuru me ki दून पाईने का अभी तक क्या अये අපිත් එක්ක ගිහින් බලන්න. වාට හරියන්නේ නැත්තම් වායි ඊගව දවසේ ඉඳලා නැවෙත් ඉන්න. බෑ. මේ ළමයා මං හොඳින් කියන දෙයක්වත් අහන්නේ නැහැ නේ පාරමී. ඔයා පොඩ්ඩක් හිතන්නකෝ අනුරාධ. කිසිම දෙයක් එකපාරට කියලා අපිව කැමති කරව ගන්න අමාරුයි. अभी एक करनुन हिमिंग हिमिंग अनेक मेवेला वे आवे तकनी तारा है वो ये तारा हानी वेला वो आटे लांगुए ने टिका काले क्या है मटा तेरी ने मुकद्दर करना नोड़ी क्या ना माँ कीनो डॉटी का क्यों ऐसे लेने को अभी इट गहन बहन का नवत्तला की अंड तीन दया क्या होने किया एह मैं मासे खमारा कल बलन यह आवाज़ इत लंगवे ने देखी ला मंकी इन उठारी यह मैं कर ला बलन बणिन्न
महत्याट मुकट दबाएंगे इधर तेनो भी गिये कट दे आह ओ एका ते काक नांता माई ऐ मेहाट इन्ने तो पिटा पारेंगे आने कर हाँ अरे अरे बैन नहीं के लहिता गांड को ඇත්තටම අද නම් මම මෙහෙ ආවේ කටතරහට කෑමටයක් කාලා යන්න කියලා. උග දවසකින් ගෙදර කුයිපු කෑමක් කෑවේ නෑ. ඒ මොකද? ගෙදර නෙමෙයි ආන්ටි හිටි. ආ මේ අපේ ඉස්කෝලේ නෝනා ගෙදර ගියයි කියන්නේ ආපහු එනවා කියලාද? මොකද ඉතින් ගෙදර ගියාම උඟක් අයට ආපහු එන්න හිතෙන්නේ නෑනේ. ආපහු එනවා කියලා නම් තමයි ගියේ. महात्या कोहमत दान मिस कामे गया किया? अम्मे मटे में अबे शांत क्यों हुए? हाँ 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 है ना ये कहीं में आदमी पत्तियाँ भी हैं? मामा नया भी थी टीमे या इन्हें इधर है नहीं? है ना? मंटे बिजी हूँ ना अनेके दिन या ही टेके ला मटे मुग हाँ 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 कमाक नया है ना क्या आंटे को महात्या खाने का मित्र मना दिखे आंटी ती मना है दुआ त्राही ने नहीं दांग का आंटी के पास देख कर ले हाँ हरी हरी इतने आंग का मना दिस कोले पैदी तोड़ तोड़ बिना साक नया ये वाकई में तमाई सोईसा सर इन तरह खबर दालूतूने विंध्या के नं कल्पना पवन महत्य आपाऊ स्कूल कांट संगीत दुवट तीयन
ඒක උපතින්ම පිහිටලා තියෙනවා දුවට මට හිතෙනවා මේ සින්දුව නිසාම මෙයාට තරගෙන් තැනක් එයි කියලා නැතුව මේ වගේ අලුත් සින්දුවක් කියන්නේ කීයෙන් කීද නත් හැමෝම කියන්නේ ජනප්‍රියලා තියෙන සින්දුවක් තෝරගෙන කියන එකනේ තැනක් ආවොත් නම් මෙයා හරිම සතුටු වෙයි අම්මේ මොනවද අඩුපාඩු තව හදාගන්න දේවල් තියෙනවද අපි ඉතින් සංගීතය ගැන දන්න එකක් ඇවවා කියන්නේ නේ සංගීත මිස්ලව්ව තමයි ඉතින් අඩුපාඩු හදාගන්න වෙන්නේ මම මේ සින්දුව තරගයට කියනවා අබීටත් බලා ගන්න පුළුවන් වුණොත් එයා ගොඩක් සතුටු වෙයි ඒ දරුවා එයි එයා ආවත් නැතත් ඔයා එදාට හරියටම සින්දුව කියන්න ඕනේ හරිද ඔයා වැඩේ හරියට කළොත් අභි පුතා ආවත් නැතත් එයාගේ සින්දුවට සාධාරණයක් වෙනවා මයි පුතේ අකුරු මැකිනේ दिगटम මල්ලි නවතින්නේ කවදද රස්සිය අදුකාරයක් වෙන. කරන්න තියෙන්නේ කොහොම හරි වාගේ ඉස්කෝලේ දාන්නේ. හොඳට ප්‍රැක්ටිස් කරලා තරගයකට දාගත්තොත් එමේ සේරම හරියන. තාත්තා. තාත්තා යා කැමති දෙයකට අවසර දුන්නොත් නම් එයා ස්පෝර්ට්ස් කරන්නේ. මොන වගේ දෙයකටද? එයා බලාගෙන ඉන්නේ මියුසික් ක්ලාස් එකකට. එහෙම දෙයකට දාගත්තොත් නම් එයා ඇයි?
එහෙම දෙයකට දාන්න නැතුව එයා ගීත වෙනස් කරන්න බෑ තාත්තා. බලමුකෝ බලමුකෝ. හැබැයි දැන් ක්ලාස් එකකට දාන්න නෙවෙයි. හරි තින් ඒ පස්සේ නේ කවි. තාත්තා දන්නේ ආව රවට්ටල එක්කෙන්නද? නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි. මං අම්මලා ලව්වත් කියවන්න. ඔයත් කියන්නකෝ තාත්තා සමහරක් විතර මියුසික් ක්ලාස් එකකට දාවි කියලා. නැත්තම් කියන්නකෝ මියුසික් ක්ලාස් එකක් බල්ලා තියෙන කියලා. ඒක වැඩි හොඳයිනේ. හා? හා. තරගේ තියෙන දවසේ ඔයාට කියන්න බැරි වෙයි කියලා. ඉස්කෝලෙන් මාව මේ තරගෙට තෝරගත්තේ මම ඔයාගේ සින්දුවක් කිව්ව හින්දා. ඉතින් මං හිතුවා තරගෙටත් ඔයාගේ සින්දුවක් කියන්න. මගේ සංගීත පන්තියේ මිස් ලස්සන තනුවක් දාලා දුන්නා. මං එදාට ඒක කියනම අහන්න ඔයත් එන්න ඕනේ. තරඟ තියෙන්නේ ලබන මාසේ 15 වෙනිදා. दक्ष लाइट අපි තරඟයකට යනකොට ජය පරාජය දෙකම බාර ගන්න ලෑස්තිලා යන්න ඕනේ. හැබැයි වැදගත් වෙන්නේ තමන්ට පුළුවන් උපරිමයෙන්ම තරඟ කරන එක. දුවට දිනන්න බැරි වුණත් ඔය වගේ තරඟයකට යන එක ලොකු දෙයක්. අභිගේ අප්පච්චි එහෙම හිතන්නේ නැහනේ. ඒකනේ අභි එක තරහ වෙලා विशंकया विश्वासनीय देखना।
කවුරුත් වෙනකම් මග බලන් ඉන්න ඕනේ අනේ මාත්‍යා අපේ තාත්තා පලංචියෙන් එන්න කොන්දකඩාගෙන ගෙදර ඉන්නේ මාත්‍යා මං නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා මේ කැන්ඩි ගාප්පයි සල්ලි ලැබුණොත් ඉතින් මට ඉස්කෝලේ යන්න පුළුවන් මාත්‍යා එපා එපා මේ මේ අර අනුරාධේ නැගම බස් ස්ටෑන්ඩ් එක පම් කරන් ආවේ නැද්ද දැන් මං ඒ පැත්තට ගියේ නෑ මිසිස් සලනායක ඒ පැත්තේ එන්න තිබුණා අකුරු මැකීනේ